පූජනීය කෝරළයාගම සරණ තිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැම දිනාම පළමුවෙන් සාදු නාදනම් වා නමස්කාර පූරකව පිළිගනිමු සාදු හෝ සාදු 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 දේශනාවෙන් වෙන් අද දවසේ සදැහැති දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නේ ධර්ම දාණයට ලැබි ධර්ම ශ්‍රවණයට ලැබි පින්වත් කල්යාණ මිතුරයන් පිරිසක් එකමුතු වෙන් එහෙමනම් අපි හැමදෙනාම සදහම් අසන්නට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට සාදු නාදනම් වා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු අවසරමු අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් ධර්මානුකූලව ගොඩනගාගත් මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමි වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් බලාපොරොත්තුවත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටාම ඉක්මන් භවයක
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා සියල්ලක්ම එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් ධර්ම ශ්‍රවණානි සංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අපි දහම් මුතුයල ධර්මදේශනා මාලාව තුලින් මේ දිනවල සාකච්ඡා කරමින් සිටි නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ උතුම් නිවන සොයාගෙන යන ගමනේ සම්පූර්ණ කරගත යුතු අනුපූර ප්‍රතිපදාව පැහැදිලි කරන ගණක මොග්ගල්ලාන කියන සූත්‍ර දේශනාව. ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අපි ධර්ම දේශනා පහක් මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. සදහවත් කල්යාණ මිතුරියන්ගේ දායකත්වයෙන් අද සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් සූත්‍රයේ ඇසුරු කරගෙන සිදු කරනු ලබන 6 වෙනි ධර්ම දේශනාව. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන භික්ෂූන් වහන්සේලාට ඒ වගේම ශ්‍රාවක පිරිසට මේ ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳව කරුණු පැහැදිලි කරලා ඉන්ද්‍රිය සංවර සීලය දක්වා මේ උතුම් ගමම් මග දියුණු කරගත්ත කෙනෙකුට ඊළඟ පියවර හැටියට දේශනා කරන්නේ භෝජනේ මාත්‍රාඥතාවයයි. ඒහිත්වං භික්ඛු භෝජනේ මත්තඤ්ඤෝ හෝති පටිසංකායෝ ආහාරං ආහාරෙය්‍ය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව තොප ඊළඟට මේ ආහාරයේ මාත්‍රාඥතාවය දැනගත යුතුයි කියලා. පින්නතුනි ආහාරයේ මාත්‍රාඥතාවය කියලා කියන්නේ ආහාර අනුභව කළ යුතු ප්‍රමාණය හොඳට දැනගන්න කියලා කියනවා. නියමිත ප්‍රමාණය මනාව දැනගෙන ආහාර වළඳන එක ඉතා යෝග්‍යයි කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. පටිසංකායෝ නිසෝ නුවණින් දැනගෙන ආහාර අනුභව කරන්න. කොහොමද පින්නතුනි ඒ ආහාර අනුභවයේ නුවණින් දැනගෙන කරනවා කියලා කියන්නේ? නේවදවාය නමදාය න මණ්ඩනාය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට මේ ආහාරය අනුභව කරන්නේ ජවය පිණිස නෙමෙයි කියලා. නේව දවාය න මදාය මදය පිණිස නෙමෙයි කියලා. න මණ්ඩනාය අඩුතැන් පිරවීම සඳහා නෙමෙයි මේ ආහාරය අනුභව කරන්නේ. න විභූෂණාය ඊළඟට සඳහන් කළේ තියෙන තැන් ලස්සන කරගන්නත් නෙමෙයි. යාව දේව ඉමස්ස කායස ටිතියා යම්තාක් මේ කය කෙලින් පවත්වා ගන්න උවමනාද විහිං සූපරතියා ආහාර නැතිවීමෙන් ඇතිවෙන අපහසුතාවේ නැතිකර ගැනීම පිණිස බ්‍රහ්මචරියානුග්ගහාය බ්‍රහ්මචරියාව නම් වූ උතුම් හැසිරීමට අනුග්‍රහ පිණිස ඉති පුරාණංච වේදනම් පටිහංකාමි පුරාණ බඩගිනි වේදනා නැතිකර ගැනීම පිණිස නවංච වේදනම් නෝප්පාදෙස්සාමි අනාගතයේ ඇතිවෙන බඩගිනි වේදනා නැතිකර ගැනීම පිණිසත් යාත්‍රාච මේ භවිස්සති මාගේ ජීවිත යාත්‍රාව අනවජ්‍යතා නිවැරදි ක්‍රමයකට පාසු විහාරු පහසුවෙන් පවත්වා ගැනීම සඳහා මේ ආහාරය වළඳනවා කියන අදහස හැම වෙලාවෙම හිතේ තියාගෙන දන් වළඳන්න කියලා කියනවා.
ඉතින් මේ කාරණා ටිකත් මනාව සිහියේ තබාගෙන වැළඳිය යුතු ප්‍රමාණය කොපමණද කියන කාරණාවත් හොඳින් දැනගෙන ආහාර වළඳන එක තමයි මේ ආහාරයේ මාත්‍රාඥතාවය කියලා කියන්නේ. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ අපිට මුලින්ම මේ නිවන් මාගේ දේශනා කරන්නේ සීල සංවරයේ පිහිටන්න කියලා. ප්‍රාතිමෝක්ෂ සංවරය කියලා සඳහන් කරන්නේ මේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම තමන්ගේ පැවැත්ම නිවනට සුදුසු ආකාරයෙන් ගොඩනගන්න ඕනේ. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙන්න කියලා කියන්නේ ඒ මුලින්ම ආචාර ගෝචර සම්පන්න සීලය කියලා කාරණාවක් සඳහන් කරනවා. අපි බොහෝ ධර්ම දේශනාවල් වල මේ ආචාර ගෝචරයේ පිළිබඳව කරුණු කතා කරලා තියෙනවා. කුඩා වරදේ නමුත් බය දකින්න කියන එකයි මේ සඳහන් කරන්නේ. ආචාර ගෝචර කියලා කියහම අපිට සාකච්ඡා කරන්න කරුණු ගොඩක් තියෙනවා පින්නතුනි. තමන් තුල පවතින නිවැරදි ප්‍රතිපදාව ඒ නිවන් මගට අත්‍යවශ්‍ය වෙන ආකාරයෙන් එදිනෙදා ඇවතුම් පැවතුම් සකස් කරගන්න එක. එහෙම නැත්නම් මනා පිළිවෙල කියන එකයි මේ කියන්නේ. අපි සඳහන් කළොත් පින්නතුනි අපි වාසය කරන තැන සමහර කෙනෙක් ඉන්න තැන පිරිසිදු කරගන්නෙත් නැහැ. කුටි ඇමදලත් නැහැ. එහෙම නැත්නම් කාමරේ ඇමදලත් නැහැ. මේසෙ උඩ පිළිවෙලක් නැහැ. ඇඳ උඩ පිළිවෙලක් නැහැ. මකුළු දැල් ටික ඉවත් කරලා නැහැ. කිසියම් වැඩක් කරන්න ගත්තොත් සමහරලාට වැඩේ නිමා වුණාට පස්සේ අරගත්ත බඩු බාහිරාදිය ටික ඒ ඒ තැන්වලම විසි කරලා දාලා තමන්ගේ කාර්ය කරගෙන යනවා. මෙන්න මේ වාගේ කරුණුත් මේ මනා පිළිවෙලට ගොඩනගෙන ජීවිතයකට ඉතාම වටිනවා. සමහර වෙලාවට තමන්ගේ පාවහන් දෙක ගෙට ඇතුල් වෙන තැන හෝ වෙනත් තැනක ගැලෙව්වොත් ඒකවත් පිළිවෙලට ගලවලා නැහැ. අඩි දෙක තියෙනකොට එකක් එක තැනක ගැලවිලා අනික තව තැනක ගැලවිලා සමහර එකක් පැත්තකට විසි වෙලා එහෙම නැත්නම් තව කෙනෙකුට බාධාවක් වෙන විදිහට හදිස්සියේ තව කෙනෙක් පැකිලිලා වැටෙන හැටියට අපිලිවලට දොරකඩ තැන් තැන්වල ගලවලා දාලා ඒ වගේම තමන්ගේ එදිනෙදා අනිත් කටයුතු වලදී ඇඳුම් ටික සෝදලා පිරිසිදු කරගන්නේ නැහැ. සමහර වෙලාවට තවත් කෙනෙක් කියනකන් ඉන්න ඕනේ. මේ විදිහට හිතලා බලන්නකෝ සාමාන්‍ය ජීවිතයක මොනතරම් අපිලිවෙල බවක් තියෙනවද කියලා. නමුත් ඒ අපිලිවෙලත් එක්ක අපිට මේ උතුම් මාර්ගයේ ඉස්සරහට යන්නත් ලොකු බලපෑමක් තියෙනවා. ඒ මූලික කටයුතු ටික පිළිවෙලක් නැත්තම් ආධ්‍යාත්මික ගමනට සම්බන්ධ කාරණාවලත් පිළිවෙලක් නැහැ. ඒ අපිලිවෙලත් එක්ක කවදාවත් මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට සාමාන්‍ය මිනිස්සු ළඟ දියුණු වෙන්න ඕනේ විශේෂ ගුණධර්ම තියෙනවා. මනං උච්චස්සතිති මනුස්සු. මිනිස්සු කියලා කියන්නේ මනසින් ගොඩක් උසස් නිසානේ. අනිත් සත්ව සමාජයට වඩා උසස් මනසක් තියෙන අයට මිනිස්සු කියලා කියනවා. පින්නතුනි මේ කාරණාව ගැන කල්පනා කරලා බලහම භාග්‍යතුන් වහන්සේගේ දහම තුල හික්මෙන්න උත්සාහ කරන කෙනෙක් ඒ උසස් මනසක් තියෙන මිනිස්සු අතරත් ඊටත් වඩා ගොඩක් දියුණු අය බවට පත් වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා කර්මයේ කර්මඵලයේ පිළිබඳව මනාව දැනගෙන අනික් අයට කරදරයක් නොවෙන්න මම මගේ එදිනෙදා පැවතුම් ටික කොහොමද හදාගන්නේ?
පින්නතුනි ඔය බව භාග්‍යතුන් වහන්සේ මේ පංචශීල ප්‍රතිපදාවෙනුත් මනාව අපේ ජීවිතවලට එකතු කරලා තියෙනවා. තවත් ජීවියෙකුට කරදරයක් කරන්න එපා. පානාති පාතා වේරමණී සික්ඛාපදං අනුන් බොහොම දුක් විඳලා මහන්සියලා හොයාගත්ත වස්තු හොරමරකම් කරගන්න පැහැරගන්න කටයුතු කරන්න එපා. අන්සතු කාම වස්තුන් පරිහරණය කරන්න යන්න එපා. බොරු කියලා කේලම් කියලා අනුන්ගේ ජීවිත විනාශ කරන්න අනුන් කරදරයට පත් කරන්න කටයුතු කරන්න එපා. පරුස වචන කියන්න ගිහිල්ලා අනුන්ගේ හිත දූෂණය කරන්න එපා. තමන්ගේ හිත දූෂණය කරගන්න එපා. අල්ලාප සල්ලාපී යෙදිලා තමන්ගේ වටිනා ජීවිතේ වටිනා කාලය නැති නාස්ති කරගන්න එපා. මොකද පින්නතුනි මේ සංසාර ගමනත් එක්ක කල්පනා කරලා බලනකොට අවුරුදු 50ක් 60ක් ජීවත් වෙනවා කියලා කියන්නේ ඉතාම පුංචි කාලයක්. ඇහිපිල්ලන් ගහන මාත්‍රයටත් වඩා අඩු කාලයක් තමයි අපි මෙහි ජීවත් වෙන්නේ. සංසාර ජීවිතෙත් එක කල්පනා කරලා බලහම සංසාර ජීවිතෙත් එක කියලා කියහම අනමතග්ග සංයුක්තයෙන් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එක සතෙක් නැත්නම් එක පුද්ගලෙක් තමන්ගේ එකම අම්මා වෙනුවෙන් මේ සංසාරේ කොයිතරම් අඬලා තියෙනවද කියලා. ඒක භාග්‍යතුන් වහන්සේගේ වචනේම පැහැදිලි කළේ මහා සාගරයේ තියෙන ජලස්කන්ධයට වඩා වැඩි. එක පුද්ගලයෙක් මේ සංසාර ගමනේ එකම අම්මා කෙනෙක් වෙනුවෙන් අඬලා තියෙනවා කියලා. මව මැරුණ දවසට පින්නතුනි මේ කාරණාව මුළු ජීවිත කාලෙම කල්පනා කළත් අපිට මේක අවබෝධ කරන්න පහසුද? මහසાગරයේ ජලස්කන්ධය සුළුපටුයිද කොහොමද අපි ඒක තේරුම් ගන්නෙ? ප්‍රමාණයක් දක්වන්න බැරි මහ සුවිශාල ජලකඳක්. අපි එදිනෙදා පාවිච්චි කරන වචන අපිට මදි. ඒ ජලස්කන්ධයේ ප්‍රමාණය ගැන කියන්නේ ජලස්කන්ධයේ ප්‍රමාණය නම් පුදුම සහගත නැහැ. නමුත් ඊට වඩා මමම මේ සංසාරේ එක අම්මා කෙනෙක් වෙනුවෙන් ඇඬුවා කියලා කියහම භාග්‍යතුන් වහන්සේගේ වචන බොරු නෙමෙයිනි. භාග්‍යතුන් වහන්සේ අපිට බොරු කියන්න උගන්වනවා නෙමෙයිනි. එහෙම නැත්නම් බොරුවෙන් අපිව පුදුමයට පත් කරවනවා නෙමෙයිනි. ඒ නිර්මල බුද්ධ වචනය මොන තරම් සුපිරිසුදුද? සඳහන් කරනවා තව කෙනෙකුට කරුණක් ඒත්තු ගන්නවන්නවත් මනාව තහවුරු කරන්න පැහැදිලි කරන්නවත් භාග්‍යතුන් වහන්සේ සාමාන්‍ය සමාජයේ නැති උදාහරණයක් පාවිච්චි කරන්නේ නැහැ කියලා. එතකොට පින්නතුනි එක අම්මා කෙනෙක් වෙනුවෙන් ඒ ජලස්කන්ධයට වඩා වැඩියෙන් අඬලා තියනවා කියලා තියෙන්නේ. සාගර ජලය හා සමානයි කියලා නෙමෙයි කියලා තියෙන්නේ. මන් සඳහන් කළේ ඇහිපිල්ලන් ගහන මාත්‍රයක තරම් පුංචි ජීවිතයක් අපිට තියෙන්නේ කියලා. ඒ මහා ජලස්කන්ධය පිළිබඳව කල්පනා කරහම ඊට වඩා කඳුළු පුරවන්න අපි කොච්චරනම් ඉපදෙන්න මැරෙන්න ඇද්ද? ආන් ඒ තරම් දිග සංසාරයක් එක්ක කල්පනා කරහම මේ ජීවත් වෙන කාලය බොහෝ අල්ප මාත්‍රයි. එවන් අල්ප මාත්‍ර වූ ජීවිතය පැය ගණන් තැන්තැන්වල අනුන්ටත් වැඩක් නැති මටත් ප්‍රයෝජනයක් නැති අල්ලාප සල්ලාප කියව කියව නහත්ති කරන්න එපා කියලා තමයි මෙතන මේ සඳහන් කරන්නේ. ඉතින් එහෙමනම් මෙන්න මේ කාරණත් එක හිතලා බලහම අපි මොනතරම් යහුසුළු විය යුතුද? අපි කොයිතරම් ඉක්මන් කළ යුතුද? ওই සියලු කාරණා එකතු කරලා සියලු වචන එකතු කරලා තමයි භාග්‍යතුන් වහන්සේ අප්පමාදේන සම්පාදේත කියලා දේශනා කළේ. මහණෙනි වහ වහ අප්‍රමාදී වෙන්න. වැරදි ප්‍රතිපදාවක යන්න කාලයක් කොහොමවත්ම නැහැ.
නිවැරදි ප්‍රතිපද නිවැරදි ප්‍රතිපදාව දිනු කරගන්න දීලා තිබුණා. ඇකි තාක් උත්සාහ. එක මොහොතක් හරි මේ සංසාරේ නවතිනවා කියන එක භාග්‍යතුන් වහන්සේ මොන විදිහකින්වත් අගේ කලේ නැත්තම් මේ නිර්මල ධර්ම පරියාප්තියට උරුමකම් කියන්නේ සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් අරගෙන ඉපදිච්ච අපි මොන තරම්නම් භාග්‍යවන්ත පිරිසක් වෙන්නේ නැද්ද? ඒ තරම් භාග්‍යයක් උරුම කරගෙන ඉපදිලත් වර්තමානයේ හැටියට නම් පැය 24ම ධර්ම ශ්‍රවණය කිරීමේ භාග්‍යද අපි සතුණන් ඒ ධර්මයේ ජීවිතයට ගලපගත්ත බවක් ඒ ධර්මයට කීකරු වුණ බවක් උසස් මනසක් ඇති මිනිසුන්ගේ ස්වභාවයක් සාමාන්‍යයෙන් වර්තමාන ජීවිතවල අපි දකින්නවද කියලා කල්පනා කරලා බැලුවොත් ඒ ධර්මයේ ජීවිතයට sannivedanaya වෙලා තියෙන්නේ බොහෝම සුළු පිරිසකට කියන එකයි අපිට තේරෙන්නේ. ඊටාම අල්ප ප්‍රමාණයකට සමහර වෙලාවට සමහර කෙනෙක් කියන්නේ අපි පැය 24ම බණ අහනවා කියලා. සමහර නිවසක ගිනිහල් ගෙට යනකොටත් ගුවන් විදුලියෙන් හරි ධර්ම දේශනාවක් යනවා. සාලි දිහාට එනකොට රූපවාහිනියෙත් ධර්ම දේශනා යනවා. නිදාගන්න තැනට ගිහිල්ලා දුරකථනයෙන් හරි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරමින් නිදාගන්නවා. එහෙව් මිනිස්සු සමහර වෙලාවට මහරැ නැගිටලා තව කෙනෙකුට අනතුරක් කරන්න ලෑස්ති වෙනවා. තව කෙනෙකුගේ දෙයක් කඩා වඩා ගන්න යන්න ලෑස්ති වෙනවා. කොට්ටේ ළඟත් බන්. සාලි මැද්දෙත් බන්. කුස්සියෙත් බන්. නමුත් ඒ ධර්මයේ කවදාවත් අපේ ජීවිතවලට ඇවිල්ලා නැහැ. මහපාරට බැස්සහම තව කෙනෙක් ළඟට ගියහම අපි උසස් බවක් දියුණු බවක් ප්‍රදර්ශනය කරන්නේ. සමහරලාට සුළු දෙයකට මිනි මරණ තැනට අපි බොහොම නපුරු වෙච්ච මිනිස්සු වෙලා ඒ වුණාට හිතලා බලන්නකො කවදාවත් බණක් අහන්න නැති දියුණු රටවල් වල මිනිස්සු ජීවිත එක දවසකවත් බණ අහලා නැහැ. ඒ වුණාට මේ මිනිස්සු ගාව දයාව කරුණාව මෛත්‍රිය බොහොම ඉහළින් තියෙනවා. අන්‍යයන්ට කළ යුතු සාධාරණේ උපරිමයෙන් කරන්න උත්සාහ කරනවා. යම් තැනකට ගිහිල්ලා යම් රටකට ගිහිල්ලා ඇස් දෙකම නොපෙනෙන කෙනෙක් මුදල් දීලා යම් කිසි භාණ්ඩයක් ඉල්ලුවොත් ගුණාත්මක බවින් ඉතාම උසස් ආකාරයෙන්ම ඉල්ලපු විදිහට මේ දේවල් ලැබෙනවා. නමුත් සමහර වෙලාවට අපි සමහර වෙළඳසැලකට ගියහම උදේ ඉඳලා රෑ වෙනකන් වෙළඳසැලෙත් බණ ඇහෙන්නේ. සමහරලාට පිරිත් ටික ඇහෙන්නේ. හාල් කිලෝ එක කිරලා. ඒක කිරලා ඉවර වෙනකන් බලාගෙන ඉඳලා පාරිභෝගිකයා පරිප්පු ගෝණිය දිහා බැලුවහම පරිප්පු ටිකකුත් ඉල්ලගන්නේ. අර කිරාපු හාල් එකෙන් මිටක් හරි ආපහු ගෝණියට දාන්න තමයි සමහර වෙලාවට අපි උත්සාහ කරන්නේ. දවසම කුලී වැඩ කරලා ඒ මුදල් අරගෙන ගිහිල්ලා කිසියම් ආහාර ද්‍රව්‍යයක් ඉල්ලහම සමහර වෙලාවට කල් ඉක්ුත් තෙච්ච දෙයක් නමුත් ලේබල් මාරු කරලා පස්සේ එහෙම දෙයක් තමයි අපිට හම් වෙන්නේ. දී කියන්නේ ධර්මයේ තුලින් අපි ජීවිතවලට මුකුත් වෙලා නැහැ. ධර්මයේ තියෙනවා, ධර්මයේ ඇහෙනවා, නමුත් ඒවත් ජීවිතේට සම්බන්ධ වෙලා නැහැ. එහෙනම් අපි කොහොමත් මිනිස්සු අතරින් උසස් වෙලා නැහැ. ධර්මයේ නැති රටවල් වල මිනිස්සු මේ වාගේ රටවල් වල ඇවිල්ලා සංචාරය කරලා සිරි නරඹලා තමන් ළඟ තියෙන අර මනසින් උසස් සත්වයාගේ උසස් ගුණධර්ම ප්‍රදර්ශනය කරලා සමහරලාට යන්න යනකොට ඒ මිනිස්සුන්ගේ මුදල් පසුම්බියත් කොල්ල කාගන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න පිරිසක් අපි අතරේ ඉන්නේ. ඒ කියන්නේ දහම නැති මිනිස්සු මිනිස් ගුණධර්ම ප්‍රදර්ශනය කළාට ඒ ගුණධර්ම දහමින් ඔප්නම්ව ගන්න පුළුවන් හැකියාවක් තියෙන අපි
කිසිම ගුණධර්මයකින් පෝෂණය වෙච්ච බවක් පේන්නේ නැහැ. සමහර වෙලාවට පන්සලට ගියත් වෙන පූජා භූමියකට ගියත් සෙරප්පු දෙක හරි මාරු කරගෙන යන්න තමයි අපි බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ. සමහරවිට යන්නේත් ඒ බලාපොරොත්තු ඇතුව. ඉතින් ඒ නිසා මේ ආචාර ගෝචරයේ කියන කාරණාව කතා කරනකොට කොච්චරනම් දේවල් කතා කරන්න පුළුවන්ද? මේ වාගේ සාමාන්‍ය ගුණධර්ම දියුණු නොවි අපිට කවදාවත් නිවනට යන්න පුළුවන් උසස් ගුණධර්ම දියුණු කරන්න පුළුවන් කියලා හිතන්න හොඳ නැහැ. මොකද ඒක කරන්න බැරි දෙයක්. මූලික ටික හැම වෙලාවෙම සම්පූර්ණ වෙන්න ඕන නිසා ආචාර ගෝචර සම්පන්න සීලය කියන සීලයක්ම මේ ශාසනයේ තියෙනවා. අනිත් එක හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. තමන් පන්සිල් ආරක්ෂා කරනවා නම් තමන් ඇසුරු කරන අය මොන ක්‍රමයෙන් හරි ඒ ප්‍රතිපදාවට අරගන්න ඕනේ. ඒක මේ ශාසනයේ උගන්වන දෙයක්. චාරිත්‍ර සීලය සහ වාරිත්‍ර සීලය කියලා කාරණා දෙකක් අපිට උගන්වනවානි. චාරිත්‍ර සීලය කියලා කියන්නේ අපි යම් කිසි සීලයක පිහිටලා අපිත් එක්ක ඉන්න අයත් ඒ උතුම් සීල ප්‍රතිපදාවේ පිහිටවන්න ඕනේ. වැරදි දේවල් වලින් අපි එයයි මුදව ගන්න ඕනේ. මම පන්සිල් රකින්නවා නම් මගේ මිත්‍රයත් පන්සිල් රකින්න කෙනෙක් බවට පත් කරගන්න උත්සාහ කරන්න ඕනේ. කරුණු දක්වන්න ඕනේ. සමාදම් කරවන්න ඕනේ. සතුටු කරවන්න ඕනේ. මේක භාග්‍යතුන් වහන්සේ ළඟ තිබිච්ච බොහොම උදාාර ගුණයක්. සමහර වෙලාවට සමහර බ්‍රාහ්මණවරු සමහර උගතුන් තමන්ගේ ශ්‍රාවකයොත් එක කිය කියා ආවේ ශ්‍රමණ බවත් ගෞතමයෝ අද පරාජය කරනවා කියලා. මගෙත් එක්ක වාද කරන්න පුළුවන් සමත් කෙනෙක් මේ මුළු ජම්බුද්දීපේමවත් නැහැ. ශ්‍රමණ බවත් ගෞතමයෝ කොහොමද මාත් එක්ක වාද කරන්නේ කියලා. එහෙම නොයේ වචන කිය කියා ආපු අය භාග්‍යතුන් වහන්සේ ළඟ උපාසක බව ඉල්ලුවේ, භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිද්ද ඉල්ලුවේ වාද කරන්නේ නැතුවමයි. මොකද වාද කරන්න ඉස්සරලා භාග්‍යතුන් වහන්සේ ඔවුන් පිළිගත්ත ක්‍රමයක් තියෙනවා. බොහෝම ප්‍රේශීලීව කතා කළා. ඉතාම කරුණාවෙන් ආමන්ත්‍රණය කළා. සතුටු සාමීචියේ කතා කරන වෙලාවේ ඒ සතුටු සාමීචිය අතරින් ඔවුන්ට දහම් කරුණු දේශනා කළා. ඒ කාරණාව ඉක්මවා නොයන විදිහට ඔවුන් ඒ කාරණාව ඇතුලේ සමාදම් කෙරෙව්වා. අන්තිමට තමන් ආපු කාර්ය අමතක වෙලා භාග්‍යතුන් වහන්සේගේ වචනය තුළ ඔවුන් සතුටු වුණා. වාද නොකරම භාග්‍යතුන් වහන්සේගෙන් ශ්‍රාවක බව ඉල්ලලා හිටියා. ඉතින් ඒ ගුණය මේ ශාසනය පුරාම තියෙනවා. නමුත් අද වෙනකොට බුදු දහම තියෙනවා. නිවන් මඟ විවෘතයි. නමුත් ඒ විවෘත මාර්ගයේ ගමන් කරන්නේ අපි සූදානම් නැති බවක් බොහෝ වෙලාවට පේනවා. එනිසා මේ ආචාර ගෝචර සම්පන්න බව හැම වෙලාවෙම නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් ළඟ තිබිය යුතුම දෙයක්. ඊළඟට පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ ඒකයි පැහැදිලි කළේ කුඩා වරදේ නමුත් බය දකින්න ඕනේ කියලා. මේක ඉතා සුළු වරදක් නේ කියලා කවදාවත් හිතන්න එපා. පුංචි සිදුරක් සමහරලාට මහ ජලාශයක් විනාශ කරන්න හේතු වෙනවා. වතුර ටික ටික කාන්දු වෙලා කාන්දු වෙන්න සිදුර ලොකු වෙලා අන්තිමට මහා විනාශයක් කරලා තමයි නැතර වෙන්නේ. එනිසා නිවන් හොයාගෙන යන මාවතේ ඉතා කුඩා වරදටත් බය වෙන්න කියලා දේශනා කරනවා. මන හැසිරීම හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ නිවන් දකින්න කෙනෙක්ගෙන් අපේක්ෂා කළ යුතු දෙයක්. කාය සුචරිතේ, වාග් සුචරිතේ, මනෝ සුචරිතේ,
භාගිතුන් වහන්සේ නිතරම අපේක්ෂා කරපු දෙයක් නිවන් දකින්න ශ්‍රාවකයන්ගෙන්. පින්නතනි මේ සුසීල භාවය සියලු සුසීල භාවය ආචාරි ගෝචරයයි කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ ආචාර ගෝචර සීලය යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ඔහුගේ ජීවිතේ වැරදි නෑ කියන එකයි. හැම අතින්ම බැලුවම කොයි පැත්තෙන් බැලුවත් ඒක හරි පිරිසිදු ජීවිතයක්. ඒක හරි ලස්සන ජීවිතයක්. ඒක හරි පිළිවෙලට සංවර්ධනය වෙච්ච ජීවිතයක්. ඒකයි සියලු සුසීල භාවය ආචාර ගෝචරයයි කියලා සඳහන් කළේ. විශේෂයෙන් ගෝචර කියලා කියහම පැවිද්දන්ට සීලයට අනතුරුදායක වෙන, තමන් නින්දාවට භාජනය වෙන කිසියම් කටයුත්තක යෙදෙන්න එපා කියලා කියනවා. ගෝචර කියලා කියවේ ඒකයි. එතකොට තමන් නින්දාවට භාජනය වෙන දේවල් කිසියම් ක්‍රියාවක් නිසා තව කෙනෙක් තමන්ගේ ප්‍රතිපදාව විවේචනය කරනවා නම්, තමන්ව හැල්ලු කරලා කතා කරනවා නම්, සමාජය තුළ මෙහෙමයි, පෞද්ගලික ජීවිතේ මෙහෙමයි කියලා ජීවිත දෙකක් පෙන්වන්න හදනවා නම්, ඒ වගේ දේවල් වලට ඉඩ තියන්න එපා කියලා කියන්නේ. නිකන් බලන්නකෝ පින්නතුනි, අපිට සාමාන්‍යයෙන් සමහර වෙලාවට චරිත ගොඩක් තියෙනවා. පිරිස එක්ක ඉන්නකොට එක චරිතයක්, තනියම ඉන්නකොට එක චරිතයක්, වැඩ කරන තැනද තව චරිතයක්. නමුත් හැම තැනම තියෙන්න ඕනේ එක චරිතයක්. මම පිරිස ළඟ කොයිතරම් ලස්සන හික්මුණ සංවරශීලී පුද්ගලයෙක්ද, දන්න අඳුරුණයි නැති තැනත් එහෙම්මම වෙන්න කියලා. අපි උදාහරණයක් සඳහන් කළොත්, අපි මෙහෙ ඉන්නකොට ඉතාම හොඳයි. හැබැයි අපි කියන කවුරුවත්ම නැති විදේශ රටකට වාගේ ගියහම අපි අර මෙතෙක් ආරක්ෂා කරපු සීල ප්‍රතිපදාවට වෙනස්, ඒකට පටහැනි බොහෝ දේවල් කරන්න පෙළඹෙනවා. මොකද අපි දන්නා එහෙ නැහැ කියලා හිතන්නේ. මෙහෙදි කවදාවත් රාරක් උපාවිච්චි නොකරපු අය එහෙ ගිහිල්ලා රාරක් උපාවිච්චි කරනවා. මෙහෙදි කවදාවත් සූදු පිටියක සූදු පොලක හිටපු නැති අය එහෙ ගිහිල්ලා ඒ වගේ වැඩවල යෙදෙනවා. එතකොට එහෙනම් තමන්ගේ අයත් එක්ක ඉන්නකොට එක චරිතයක්, තමන් නොදන්න අයත් එක්ක ඉන්නකොට තව චරිතයක්. පිනදෙනි ඒ වංචාව තමන්ටනේ. අනුන්ට කරන වංචාවට වඩා ආත්ම වංචාව කියන එක හරි පහත්. මොකද තමන්ම තමන්ට වංචා කරගන්නවා නම් අනුන්ගෙන් වෙන වංචා ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ඒ නිසයි මේ සඳහන් කළේ හැම වෙලාවෙම තමන් නින්දාවට භාජනය වෙන ක්‍රියාවන්ගෙන් වළකින්න ඕනේ කියලා. මෙතන භික්ෂූන් වහන්සේලාට කරුණු පැහැදිලි කරනකොට දේශනා කරනවා, මොනයම්ම මොහතකවත් ස්වාමියා නැති ස්ත්‍රීන් වෙසෙන, නැත්නම් ස්වාමියා මළ ස්ත්‍රීන් වෙසෙන නිවෙස්වලට තනියම යන්න එපා කියලා. පිණිසිඟා වැඩිය වරක් දෙවරක් තුන් වරක් වැඩියහම බලාගෙන ඉන්න කෙනෙක් නොයෙක් කතා හදන්න පුළුවන්. ඒක තමන් නින්දාවට භාජනය වෙන්න එක හේතුවක්. ඒක කලින් හඳුනගෙන එතනින් වෙන් වෙන්න, එතනින් මග අරගන්න කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. විවාහ නොවුන වයසට ගිය ස්ත්‍රීන් ඉන්න තැන්වලට තනියම යන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ අවවාද කරනවා. ඒක සමාජයෙන් අපවාදයට ලක් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. වෛශ්‍යා ස්ත්‍රීන් සිටින තැන්වලට යන්න එපා කියලා තහනම් කරනවා. ඒ වගේම නපුංසක, පණ්ඩක ආදී පුද්ගලයන් සිටින තැන්වලට යන්න එපා කියලා සඳහන් කරනවා. මොකද තමන් කොයිතරම් නිවැරදි වුණත් ඒ අයගෙන් තමන්ට කරදරයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. කරදරේ වුණාට පස්සේ අනේ යපුයි කියනවට වඩා ඒ අනතුර මග හරවා ගන්න තියෙන අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න එක හරි වටිනවා. අඩුම තරමේ සංඝ සම්මුතියක් නැතුව භික්ෂුණීන් වහන්සේලා ඉන්න තැනට යන්නේක පවා තහනම් කරලා තියෙනවා.
භික්ෂුණීන්ට අවවාද කරන්න නමුත් භික්ෂුණීන්ට ධර්ම දේශනා කරන්න නමුත් මහා සංඝයාගේ තීන්දුවකට යන්න පුළුවන්. තමන්ගේ හිතුමනාපේ යන්න එපා කියලා අවවාද කරලා තියෙනවා. පින්නතන එහෙම සඳහන් කරන්නේ හැම මොහොතකම තමන්ගේ සුපිරිසිදු බව සමහරලට තමන්ට විශ්වාසයි තමන් පිරිසිදුයි කියලා. නමුත් අන්‍ය බලාගෙන ඉන්න අයගේ හිතවලත් වැරදි සිතුවිල්ලක් තමන් තුළ උපදින්නවත් ඉඩ තියන්න එපා කියලා මේ කියන්නේ. තවත් ආකාරයකින් මේ ආචාර ගෝචරය කියන කාරණාව මේ විදිහටත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. නැවත සඳහන් කරනවා මහ තෙරවරු සමග කවදාවත් ගැටුම් ඇති කරගන්න එපා කියලා. ඒ විතරක් නෙමේ මහ තෙරවරුන් ආරාමයේ ඉන්න වෙලාවට ඉදිරිපස ආසනවල ගිහිල්ලා වාඩි වෙලා ඉන්න එපා කියනවා. ආගන්තුක කෙනෙක් ආවහම ඒ ආගන්තුකයෝ එතකොට දකින්නේ මේ තමයි ප්‍රධානිය කියලා. ඉඳ ඉදිරිපස සිටිය යුතු අය ඉන්නවනම් තමන් ඉදිරියට නොයා ඉන්න කියලා කියනවා. මහතෙරවරුන් සිටින තැන්වල උස්සාසනවල වාඩි වෙලා ඉන්න එපා කියනවා. ඉතින් ගරු කටයුතු මහතෙරවරු ඉන්න තැන උස්සාසනවල ඉන්න එපා. තනි කකුලෙන් හිටගෙන ඉන්න එපා කියලා කියනවා. තමන්ට වඩා වැඩිමහලු තෙරවරු පාවහන් පළඳින්නේ නැතුව මාර්ගයේ ගමන් කරනවා නම් උන්වහන්සේලත් එක ගමන් කරනකොට තමන් පාවහන් පළඳගෙන ගමන් කරන්න එපා කියලා කියනවා. ඊට අමතරව පින්නතුනි තවත් ගෝචර තුනක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ තමයි උපනිස්සය ගෝචරය, ආරක්කය ගෝචරය, උපනිබද්ධය ගෝචරය කියලා. මෙතන උපනිස්සය ගෝචරය කියලා කියන්නේ කල්යාණ මිත්‍රයෙක් හැම මොහොතකම තමන්ගේ ඇසුරට යොදා ගන්න ඕනේ කියලා. ඇසුරු කරන කෙනා කල්යාණ මිත්‍රයෙක්ම වෙන්න ඕනේ. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ අපිට සාමාන්‍ය ජීවිතවලත් කියලා දුන්නනි. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කොට වදාළේ මුලින්ම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න කියලා නෙමෙයි, මුලින්ම දේශනා කළේ පාප මිත්‍රයන්ගෙන් ඈත් වෙන්න කියලා. අසේවනාච බාලාන, බාලයන් සේවනය කරන්න එපා. මුලින් එහෙම දේශනා කරලා දෙවනුවට තමයි දේශනා කළේ පණ්ඩිතානංච සේවන, පණ්ඩිතව සේවනය කරන්න. මුලින් කිව්වේ බාලයන්ගෙන් අයින් වෙන්න කියලා. ඒ වගේම තමයි මේ ශාසනයේ මුලින්ම අපිට කියලා තියෙන්නේ පින් කරන්න කියලා නෙමෙයි පින්නතුනි. එහෙනම් මුලින්ම කියලා තියෙන්නේ පව් කරන එක නවත්තන්න කියලා. සබ්බ පාපස්ස අකරණ, සියලු පාපයන්ගෙන් අත් මිදෙන්න. දෙවනුවට තමයි සඳහන් කරලා තියෙන්නේ කුසලස්ස උපසම්පදා, කුසල් සමාදන් වෙලා වාසය කරන්න කියලා. ඉතින් ඒ වගේ උපනිෂයේ ගෝචරයේ තුලත් කියන්නේ මුලින්ම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. යම් භික්ෂුවක් කල්යාණ මිත්‍රයෙකු ඇසුරු කිරීමෙන් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව දියුණු කරගන්නවා නම්, එහෙම නැත්නම් යමෙක් ඇසුරු කිරීම තුළ මගේ ශ්‍රද්ධාව නම් දියුණු වෙන්නේ, මගේ සීලය නම් දියුණු වෙන්නේ, මගේ ශ්‍රුතය නම් ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය කරන්න තියෙන කැමැත්ත වඩා වර්ධනය වෙනවා නම්, දන් දීමේ චේතනාව මා තුළ දවසින් දවස දියුණු වෙනවා නම්, ප්‍රඥාවෙන් මුහුකුරා යනවා නම්, යමෙක් ඇසුරු කිරීමෙන්ද එහෙම වෙන්නේ. එවන් අය තමයි ඇසුරු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ අවවාද කරලා තියෙන්නේ. ඉතින් අපි කෙනෙක් ඇසුරු කරනකොට, ඇසුරට යොදා ගන්නකොට මේ කාරණා හිතලා බලල කෙනෙක් ඇසුරට යොදා ගන්නවා නම් වෙනතුනි මේ ලෝකේ, මේ සමාජයේ අපිට ඇසුරු කරන්න ඉන්න අයත් බොහෝම සීමිතයි කියලා තේරෙනවා. හැබැයි මේ සීමිත පිරිස ඇසුරු කරන එක මට මතුවට මහ විශාල යහපතක් සහනයක් සඳහා හේතු වෙනවා. ඒකනි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඇසුරට කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් නැත්තම්
ඒ කලාව හුදකලාවේ තනියම වාසය කරන්න කියලා. මොනම හේතුවක් නිසා තනිකමට පාළුවට කාන්සියට එහෙමවත් පාප මිත්‍රයෙක් ලං කරගන්න එපා කියලා දේශනා කරනවා. අවස්ථාව එළඹුණ මොහොතේ මාව වරදට පොළඹවාගන්නේ ඔහුගේ ස්වභාවයයි. ඒ නිසා කවුරුත් නැත්තම් තනියම ජීවත් වෙන්න කියනවා. ඒ අසුරට කෙනෙක් හොයාගන්නේ කොහොමද? හැම වෙලාවෙම අවවාද කළේ ඇසුරු කරනවා නම් කෙනෙක් තමන්ට වඩා ಗುಣ තියෙන කෙනෙක් ඇසුරු කරන්න කියලා. එහෙම කෙනෙක් නැත්තම් තමන් වගේ සමාන ಗುಣ තියෙන කෙනෙක් ඇසුරු කරන්න. මොනම හේතුවකටවත් තමන් තරම් ගුණවත් නැති කෙනෙක් ඇසුරු කරන්න එපා කියලා යවවාද කරන්නේ. එතකොට තමයි මේ ගමන ඉක්මන් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් අපි ආපහු හිටපු මට්ටමටත් වඩා ගොඩක් පල්ලෙහාට කඩා වැටෙනවා. හරි ලස්සන අවවාදයක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ. අපිට වඩා පල්ලෙහා අය දිහා බලලා ඒගොල්ලන්ට වඩා අපි හොඳයි කියලා හිතන්නත් එපා කියලා. දැන් පින්නතුනි හිතන්නකො බණ අහන්න නැති අය ගැන කල්පනා කරලා අපි නම් බණ අහනවා ඒගොල්ලන්ට වඩා හොඳයි. කවදාවත් සිල් ගන්නේ නැති අය දිහා බලලා අපි නම් සිල් ගන්නවා සිල් නොගන්න අයට වඩා අපි හොඳයි. එහෙම තමන්ට වඩා පල්ලෙහෙන් ඉන්න අය දිහා බලලා ඒගොල්ලන්ට වඩා මං හොඳයි කියලා තීරණය කරන්න එපා කියලා. දියුණු වෙන්න කැමති නම් හැම වෙලාවෙම තමන්ට වඩා උසස් අය ගැන කල්පනා කරලා ඒ අයට වඩා මං ගොඩක් පල්ලෙහින් ඉන්නවා කියලා තමයි හිතන්න කිව්වේ. එතකොට තමයි පුළුවන් වෙන්නේ ඒ උසස් අය ඉන්න මට්ටමට මටත් දියුණු වෙන්න. මේවා භාග්‍යතුන් වහන්සේගෙන් අපේ ජීවිතවලට එකතු වෙන මිනිමුතු වගේ අවවාද. ලෞකික ජීවිතයේ දිනන්නත් ලෝකෝත්තර ජීවිතයේ දිනන්නත් මේ අවවාද එක වගේම වටිනවා. එහෙනම් උපනිස්සේ ගෝචරය කියලා කියන්නේ ඒකටයි. සඳහන් කළේ පංචකාම ගුණ වැඩෙනවා නම් මෙතන පංචකාම නෙමෙයි පින්නදී පංච ගුණ. මොනවද පංච ගුණ කීවේ? ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ශ්‍රුත, ප්‍රඥා. යමෙක් ඇසුරු කිරීමෙන් මෙන්න මේ ගුණ වැඩෙනවා නම් හැම මොහොතකම ඒ පුද්ගලයා ඇසුරු කරන්න. ඒකට තමයි උපනිස්සේ ගෝචරය කියලා කියන්නේ. ආරක්ක ගෝචරය කියලා කියන්නේ චක්කුවාදී ඉන්ද්‍රියන් සංවර කර ගැනීමට සිහියෙන් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන එකයි. චක්කුවාදී ඉන්ද්‍රියන් කියලා කියහම ඇස කන නාසය දිව ශරීරය ආදී මේ සියලු ඉන්ද්‍රියන් මනසත් එක්ක මේ සඳහන් කරන්නේ. එතන මෙන්න මේ ඉන්ද්‍රියන් මනාව සංවර කරගන්න පුළුවන් වෙන විදිහට වාසය කරන්න. නැත්නම් මේ ඉන්ද්‍රියන් හැම මොහොතකම සංවර කරගෙන වාසය කරනවා කියන එකයි ආරක්ක ගෝචරය, ආරක්ෂාව සලස්වා ගන්නවා කියලා කියන්නේ. උපනිබද්ද ගෝචරය කියලා කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයට. ආංගී සතර සතිපට්ඨාන ධර්මයට අනුව ජීවිතේ ගත වෙන හැම මොහොතක්ම පවත්වන්න කියනවා. සතිපට්ඨානයකින් යුක්තව ජීවත් වෙන්න කියන එකනේ භාග්‍යතුන් වහන්සේගේ මනාව වාදී උනේ. යමෙක් සතර සතිපට්ඨානයෙන් ජීවත් වෙනවා නම් ඔහු භාග්‍යතුන් වහන්සේගේ ප්‍රදේශය තුළ ජීවත් වෙන කෙනෙක්. පියාගේ ප්‍රදේශයේ තුල ජීවත් වෙන කෙනෙක්. පියාගේ ප්‍රදේශයෙන් ඉවතට ගියොත් හැම වෙලාවෙම වෙන්නේ මොකද්ද? නපුරක්මයි. උදාහරණ සහිතව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනි අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. නැවත සඳහන් කරනවා ඊතා කුඩා වරදේ පවා බය දකිමින් ජීවත් වෙන්න කියලා. අන්න එහෙම යමෙක් කටයුතු කරනවා නම් ඔහුට නිවන බොහොම ළඟයි. ධර්මදේශනාවට තියෙන කාලයත් මේත් සමග නිමා වෙලා තියෙන නිසා උතුම් වූ ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනාව ඇසුරින්
අපි සිදු කරනු ලබන 6 වෙනි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු මේ සූත්‍රයේ 7 වෙනි ධර්ම දේශනාවෙන් භාග්‍යතුන් වහන්සේ ඉදිරියටත් නිවන උදෙසා යන පුද්ගලයේ හික්මිය යුත්තේ කොහොමද කියලා දේශනා කරලා තියෙන කරුණු ටික අපි සාකච්ඡා කරමු පින්නතුනි අදත් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ කල්යාණ මිතුරියන් පිරිසක් විසින් උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේට නොඑක් අවිරින් දායකත්වයේ දැක්වූ සියලු දෙනාගේම සහයෝගයේ ඇතුව මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සිදු කරනු ලබන බව සිහිපත් කරලා තියෙනවා ඊට අමතරව මේ උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කර්මයට නොඑක් ආකාරයෙන් දායක වූ සියලු දෙනාගේම නමින් මිය පරලෝ ගියපු සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියලා උතුම් ප්‍රාර්ථනාවක් කරනවා දේශකයන්න් වහන්සේටත් ප්‍රාර්ථනීය ආකාරයෙන්ම ප්‍රාර්ථනීය බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. ඒ වගේම මේ මාස උපන් දිනේ සමරන සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදානි උදා වේවා. අසනීපයකින් හෝ කිසියම් කායික මානසික පීඩාවකින් සිටින සියලු දෙනාගේම සියලු දුක් කරදර කම්කටොළු රත්නත්‍රී අනන්තානුභාවයෙන් දුරිම්ම දුරු වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ උතුම් සද්ධර්ම දානමය කුසල කර්මයත් ඒ සියලු දෙනාටම අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. අපවත් මේ වදාළ නා වූ නේසිරි අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් බෞද්ධයා මාධ්‍යාලේ නිර්මාතෘ අපවත් මේ වදාළ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේටත් සම්මා සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් අසීමිත මහ මෙහෙවරක යෙදුන අපවත් මේ වදාළ සියලුම සංඝ පීතෘන් වහන්සේලාටත් මේ උතුම් සද්ධර්ම දානමය කුසල කර්මය අනුමෝදන් වේවා. උන්වහන්සේලා ප්‍රාර්ථනා කළ උතුම් බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලා පින් අනුමෝදන් කරනවා. අති ගෞරවනීය අපවත් වී වදාළ මහා සංඝ රත්නයටත් මේ පින්කම සඳහා උදව් උපකාර කළ සුජීවත්ව සිටින සියලු දෙනාටමත් ඒ වගේම නොයෙක් කරදර කම්කටොළු වලින් පීඩාවට පත් වෙලා ඉන්න සියලු දෙනාටමත් ආශිර්වාද කරමින් ජන්මදින සිහිපත් කරන හැම කෙනෙකුටම තුනුරුවනේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් මේ උතුම් සද්ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සිදු කරන කල්යාණ මිතුරියන් සියලු දෙනාටමත් ඒ අයගේ පවුල්වල හැම කෙනෙකුටමත් මේ සියලු කුසල කර්මයන් අනුමෝදන් වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදේ ලැබේවා. ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාව නිරන්තරයෙන් ලැබේවා. මෙලව කරන කියන යහපත් කටයුතු සියල්ලක් සරුව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හැම කල්හිම කල්යාණ මිත්‍රයන් මුණ ගැහිවා නිවන් මගේ අබුද්ධෝත්පාද කාලවල පවා ඉපදෙන්න ලැබුණත් එදාටත් නිර්මල තිසරණයේ අවබෝධ වේවා. හැම කල්හිම නිර්මල ධර්ම පරියාප්තිය අහන්ඳ ලැබේවා, දරන්ඳ ලැබේවා, වචනෙන් වචනේ ප්‍රගුණ කරන්ඳ මනාව ශක්තිය සිහිය ප්‍රඥාව ඇති වේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිතවම ඉතාම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසෙන්නත් මේ පුණ්‍ය ධර්මයන් ඒ සදහැවතියන් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.